දිනේදී මෙරටින් කොවිඩ් මරණ 5ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මියගිය පුත්කලින් 50 කුඩ කොළඹ 8, කොළඹ 12, කොළඹ 2 සහ බණ්ඩාරගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි රජ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මියගිය පුත්කලින් අතර පිරිමි පුත්කලින් 7 දෙනෙකු සහ කාන්තාවක් දැතුලත්. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 176ක් දක්වා ඉහළ ගියා. ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුණා. ඊයේ දිනේදී සිදු කළ PCR පරීක්ෂණ වාර්තාවලට අනුව ඒ බව තහවුරු වූ බවයි ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කළේ. ආසාදිත සභාපතිවරයා ඇතුළු පවුලේ සමාජිකයින් ස්වයන් නිරෝධහණයට යොමු කර සිටියේදී සෞඛ්‍ය උපදෙස් වලට පටහැනිව අදාළ සභාපතිවරයා රැස්වීම කිහිපයකටද සහභාගී වී ඇති බවටයි වාර්තා වුණේ. කෙසේ වෙතත් එම රැස්වීම සඳහා නුවරඑළිය, තලවකැලේ ලිදුල, කොටගල, ආගරපතන, නොවුඩ් මස්කෙලිය සහ අඹගමුව යන ප්‍රාදේශීය සභා සහ නගර සභා සභාපතිවරු සහ නගරාධිපතිවරු රැසක් සහභාගී වී ඇති බවටද තොරතුරු අනාවරණය වූ බව ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් සඳහන් කළා. සීතවක අපනයින සැකසුම් කලපයේ කර්මන්ත ශාලාවල සේවය කරන පුත්කලින් 14 දිනකට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. අදාළ පුත්කලින් හංවැල්ල සහ ඇහැලියකුඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශ වලට අයත් පුත්කලින් පවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ. ඊයේ දිනේදී මෙරටින් COVID-19 වෛරසය ආසාදිත නව රෝගීන් 594 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඒ අතුරින් පුත්කලින් 592 දෙනෙකුම වර්තා වී තිබුණේ දේශීය වශයෙන්. වෙනත් දිනවලදී මෙන්ම ඊයේ දිනත් වැඩි මාස ආසාදිතයින් සංඛ්‍යාව වර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 253ක්. එසේම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 124ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 62 දෙනෙකු ඊයේ දින ආසාදිතයින් ලෙස තහවුරු වී තිබුණා. ඊට අමතරව ආසාදිතයින් 153 දෙනෙකු දිවයිනේ සංචරණයන් නිසා තමයි මේ රෝගය මේ ආකාරයට දිවයිනේ ප්‍රදේශවලට පැතිරෙන්නේ. ඒ වගේම අපි තෝරාගත්ත ඔය කියන අධි අවදානම් කලාප ඇතුළෙත් මේවා පැතිරෙන්නේ ඔය කියන සංචරණය නිසා. ඉතින් ඒ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියන දේ ගැන අපිට කොහෙත්ම විරුද්ධ වෙන්න පුළුවන් කමක් නැහැ. අපි සංචරණයන් සීමා කරගත්තොත් මං හිතනවා මේ තත්ත්වය මගහරවා ගන්න පුළුවන් වෙයි. නීතියෙන් මේ කිරීමට යන තැනට යෙදුණොත් බෙහෙත් පෙත්තක් ගන්න, කෑමට හදිසියේ පාන් රාත්තලක් ගන්න, එළියට බහින්න බැරි තත්ත්වයකට පත් වෙනවා. නීතියෙන් මේක ක්‍රියාත්මක කළොත් ඒත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 37261ක් දක්වා ඉහළ ගියා. ඒ අතුරින් පුත්කලින් 28267 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුත්කලින් 8818 දෙනෙකු පමණයි. මෙතර ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්මන තුනක් අද අලුයම පහේ සිට හුදකලා ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කර තිබුණා. ඒ අනුව පෑලියගොඩ පොලිස් වසමේ, පෑලියගොඩ ගඟබඩේ ග්‍රාම නිලධාරී වසමේ, නෙල්ලිගහවත්ත සහ පුරාණ කොටුවත් යන ගම්මන මෙලෙස හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා. ඊට අමතරව කිරිබත්ගොඩ පොලිස් වසමේ, විලේගොඩ උතුර ග්‍රාම නිලධාරී වසමේ, ශ්‍රී ජයන්ති මාවතද හුදකලා ප්‍රදේශ ලෙස නම් කෙරුණා. මෙතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල හුදකලා කර තිබු ගම්මන කිහිපයක්ද අද උදැසන හුදකලා තත්වයෙන් ඉවත් කෙරුණා. අද දින සිට හුදකලා කරලා තිබූ සමහර ප්‍රදේශ හුදකලා බවින් ඉවත් කෙරුණා. එවැගේම තවත් සමහර කුඩා ප්‍රදේශ ග්‍රාම සේකු අසම් වීදි ආදිය හුදකලා කිරීමට ලක්ුණා. තවදුරටත් කොළඹ උතුර සහ මධ්‍යම ප්‍රදේශයේ පොලිස් බල ප්‍රදේශ 9ක් හුදකලා කර තිබෙනවා. අපට කියන්න තියෙන්නේ, අපි ඉල්ලීමක් කරන්න තියෙන්නේ නිරෝධායන රීතිවලට නිරන්තරයෙන් අවනතව කටයුතු කරන්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.